යම්කිසි වේදනාවක් හින්දා අපි ඒ විදිහේ වින්දනයක් හින්දා ඒ විදිහේ අදහසක් දරනවා නම් දැන් අපි ඒක අල්ලන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි දකිනවා දැන් දැනගන්නවා මේ මේ කාරණාව මා විසින් ග්‍රහණය කරගෙන තියෙන විදිහ අනුවයි මම මේ දුක් හදාගන්නේ. මේ දුකේ අයිතිකාරයා වෙන කෙනෙකු නෙවෙයි. මේ දුකේ අයිතිකාරයා අපිම තමයි. මම තමයි. එතකොට මේ දුකෙන් නිදහස් වීම තියෙන්නේ කොහොමද? ඒ දුක ඇති කරගන්නා වූ විදිහ නැති කිරීම තුලින්. ඒක නැති කරන්නේ කොහොමද? සතිමත් භාවයේ පුරුදු කිරීම තුලින් අපි ඉගෙන ගනිවි පින්නතුනේ සංඥාවට යට නොවිච්ච උපාදානයට යට නොවිච්ච සංස්කාරයන්ගේ ග්‍රහණයට හසු නොවිච්ච අදහසක් දරන්න අපි ඉගෙන ගනි. උපාදානයන්ගේ ග්‍රහණයට හසු නොවිච්ච හඳුනා ගැනීම වල විපරීත භාවයටපත් නොවිච්ච සංස්කාර එහෙම නැතිනම් කලින් හදාගත්ත ඒ අදහස් වල හිර වෙන්නේ නැතුව ඒ මානසික ගැටලු වල හිර වෙලා ඉන්නේ නැති වෙන විදිහේ එහෙම නැතිනම් මානසිකව සකස් කරගත්ත සැලසුම් වල ම හිර නොවිච්ච විදිහේ වචන කතා බහ කරන්නට වැඩ කටයුතු කරන්නට අපි ඉගෙන ගනි. සිතවිලි හිතන්ට අපි ඉගෙන ගනි. සිතකය වචනය කියන සුන්දර හසුරුවලට අපි ඉගෙන ගනි. එතකොට දැන් අපිට සතිපට්ඨානයත් එක්ක පුදුමාකාර අවස්ථාවක් එනවා අපේ ජීවිතය තුළ. යම්කිසි වූ අවස්ථාවන් වලදී ඒ අවස්ථාවන් වලදී ඒ අනුසාරයෙන් අපි ඇති කරගන්නා වූ අදහස් හිතේ තැම්පත් කරගන්නා වූ අවදීන් මානසික මනෝ විකාරයන් අධ්‍යනය කරන්න දැන් අපිට අවස්ථාව තියෙනවා. අපි සැකයක් හිතන හැටියටද ගත්තේ, නිසක හැටියටද ගත්තේ, අමනාප හැටියටද ගත්තේ, මනාප හැටියටද ගත්තේ, රුචි හැටියටද ගත්තේ, අරුචි හැටියටද ගත්තේ, මෛත්‍රියක් හැටියටද ගත්තේ, ද්වේෂයක් හැටියටද ගත්තේ, ඊර්ෂ්‍යාවක් හැටියටද ගත්තේ, කරුණාවක් හැටියට, මුදිතාවක් හැටියටද ගත්තේ, උපේක්ෂාවක් මධ්‍යස්ථ භාවයක් හැටියටද ගත්තේ, එහෙම නැතිනම් අපේක්ෂාවක් සහිතව අපි ගත්තේ ආදී වශයෙන් දැන් අපිට තේරෙන්න පටන් ගන්නවා සිහිය වැඩිීමේ ඊළඟ පියවර හැටියට පින්නතුනේ මේ දුකේ අයිතිකාරයා අපේ උමනාය පාකන්ටික තමයි කියන්නේ. ඒ උමනාය පාකන්ටික ගලාගෙන යන්නේ රූපහන්ද තමයි. ඒවා අපි තේරුම් බේරුම් ඇති කරගන්නේ වින්දනය කරලා තමයි. ඒ රූපේ හරි ඒ තියෙන දේවල් හරි අපි ග්‍රහණය කරගත්තාම හඳුනාගත්තාම ඒවා අල්ලාගත්තාම ඊට පස්සේ ඒ වගේ තියෙන මතකයන් ඒ වාගේ තිබිච්ච සැලසුම් අපි හිතාපු විදි ඒවා අපි අපේ හිතේ තැම්පත් කරගෙන ඒවා අපි අපේ හිතේ ගබඩා කරගන්න ඕවට කියනවා සංඛාර කියලා. මේ සංඛාර කියලා කියන්නේ උපාදානයක්. සංස්කාර කියලා කියන්නේ අපි හදාගත්ත දේවල් කියලා කියන්නේ පින්නතුනේ අපි උපාදාන කරගෙන තියෙන දේ. සංසාර උදාහරණයක් කියන්නම්. මේ සාකච්ඡාවේ ඉන්න ඔයත් අංගෙන් කී දෙනෙක්ට මම බැනලා තියෙනවද කියන්ට ඉතල බලන්න. ඔතන ඔයත් අන්ට මාව මතක් වෙනකොට ඕ මම කියන කාරණාවක් කියාගෙන කියාගෙන යනකොට ඔයා තමයි බැනුම් අහපු වචනයක් මම කියනකොට මොකද වෙන්නේ? අර පරණ මතකේ ආපහු විල තට්ටු කරાવી නේද? ඒක මේ තියෙන අවස්ථාවට පොහොර ටිකක් දමාවි නේද? පෙට්‍රල් හිඟයක් තියෙනවා කියලා කියනවා.
මම පුතා පෙට්‍රල් නික නෑ අපේ හිතේ තියෙන ඕන තරම් එව්වා නික නෑ මේකට පෙට්‍රල් දාන්න ඕන තරම් අය ඕන තරම් කාරණා තියෙනවා අපිම තමයි මේ පෙට්‍රල් ටික දදා දදා අරගෙන යන්නේ මේ කතාව ඉස්සරහට යම් විදිහකට අපි හඳුනා ගත්තා නම් තේරුම් ගත්තා නම් අවබෝධයක් ඇති කර ගත්තා නම් තමන් විසින්ම මමමයි මගේ උල්මනාවෙන්මයි මගේ මනාපයෙන් කැමැත්තෙන්මයි අසවල් රූපය දකිනකොට අසවල් විදිහේ අදහස් දරන්න පටන් ගන්නෙ අදහස් අර අසවල් විදිහට හඳුනා ගන්න පටන් ගන්න නැත්නම් විපරීත වෙච්ච සංඥාවකින් හඳුනා ගන්නෙ අසවල් විදිහේ අදහසක් මගේ හිතේ මම දරාගෙන තියාගෙන ඉන්නේ ආදී වශයෙන් අපි තේරුම් ගත්තා නම් පිනතුනේ ඒ කාරණාව මතුවෙනකොට අපිට ඔය කියන ධම් රසය ඒකට එකතු කරන්න පුළුවන්කම තිබ්බා නම් මොකද කියන්නේ ඒ කෙලෙස් ස්වභාවයට වැඩෙන්න වපසරියක් වටපිටාවක් ඉඩකඩක් හම්බ වේද තවදුරටත් ආයේ ඒගොල්ලන්ට වැඩෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ නැහැ මොකද අපි අනාත්මීය කෝණේ ඒ දේවල් දිහා බලන්නේ මේක කල්පනා කිරීලක් වර්ධව වටහා ගන්න. මේක කල්පනා කිරීලක් නෙවෙයි. මේක දකින්න කෝණේ බලන පැත්තකුයි. බලන පැත්තක්. දරණ අදහසේ ඒ අදහස දරණ පැත්තයි මේ කෝණයයි.